කාටුන් පෙරටයි මේ සූදානම් වෙන්නේ. පළමුව අර පාර්ලිමේන්තුවට පිඹුරාවේයි අදහස් දෙකක් තියෙනවා. පිඹුරාවේයි කියලා. එතනින් ආරම්භ කරමු මේ පියල් සමරවීරගේ ලංකෝනිස්. පත්‍රයේ තියෙනවා පාර්ලිමේන්තුවට පිඹුරෙක් කැවිත් කියලා. කියවන දෙන්නෙක් ඉන්නවා ලංකෝනිස් අංකලුත් ඉන්නවා. මොන එකට ඌ ඕකාස්සේ රිංගුවද බං? වෙන්න උත්තරේ. ලෝස් නැතුව බෙදෙන හින්දා ඌටත් ඇමතිකමක් දෙයි කියලා හිතුවද දන්නේ නැහැ. පිඹුරා ඇමතිකමක් ගණ්ඩාවද? ඒක අදහසක්. මේ දෙවෙනි අදහස. මතුගමගේ චන්දදාස සෙළුමිණ පත්තරේ. බලාපන් චන්දදාස පාර්ලිමේන්තුවට පිඹුරෙක් ආවන බං? චන්දදාසගේ උත්තරේ. ඇතුලින් නැහෙන සද්දවලට ඌට හිතෙන්නේ නැති දේවල සත්වත්ත කියලා සර්. පිඹුරා ආපු එකට හේතු කාරණා දෙකක්. ඊළඟට මේ තියෙනවා සෙළුමිණ පත්තරේ පුංචි කාටෝනේ. බලන්න මේ ශ්‍රී ලංකාව කියන දේ රට හිසේ තියාගෙන ජනාධිපතිතුමායි අගමැතිතුමායි ජයග්‍රහණය කළා ජනවාරි 8 විජයග්‍රහණයෙන් පසුව. අර බලන්න විසිකලා යන්නේ මොනවද කියලා. විදුලි පුටුව ආකට විසිකලා යනවා ඒ කතාව. ඒ වගේම ආර්ථික සම්බන්ධතා කියන කතාවත් ආකට විසිකලා යනවා. දෙන්න ඒ දෙකම පයින් ගහලා රට හිස මත තබාගෙන තිබෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ. මේ හැම මොහොතම අවදියෙන් ඉන්න කියලා කිව්වා ජනාධිපතිතුමා සතුරා ගැන. දැන් එතකොට ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක එකතු වෙලා ඒ සතුරා ගැන අවදියෙන් ඉන්න ආකාරය පෙන්වන්නද? බලකොටුවක ඉන්නේ මේ දිවයිනේ ජෙෆ්‍රිගේ කාටෝනේ. අර බලන්න දෙන්න ඉන්න තැන. එතන ඉඳගෙන මොඩ කරන ගමන් ජනාධිපතිතුමා අගමැතිතුමාට කියනවා පැය 24ම ඇලර්ට් එකේ ඉන්න. සතුරා දුර්වලලායයි හිතන්න එපා. ඔහු ගැන අඩුතක් සේරු කරන්න එපා කියලා පැය 24ම දෙන්න ඇලර්ට් එකේ ඉන්න හැටි තමයි පෙන්වලා තියෙන්නේ. බෞබි මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ මෙන්න. අංජන පත්‍රයක් කියවනවා කැබිනට් 48යි රාජ්‍ය හා නියෝජ්‍ය 45යි. එතකොට ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා. එතකොට අංජන කියනවා තේරුනේ දැන් තමයි කියලා. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිලු. ඒ කැබිනට් එක තියලා තියෙන කාගේ කරමතද? මෙන්න ඉරිද ලංකාදීපේ පියල්ගේ කාටුනේ. මෙන්න බලන්න ලංකාවේ ජනතාවගේ කරමත තියලා තියෙන්නේ. ගොඩ දරා ගන්න බෑ. මොකද ජනාධිපතිවරණ සමයේ පොදු විපක්ෂයෙන් කියපු කතාව නෙමෙයි දැන් වෙලා තියෙන්නේ. එතනට ඇවිල්ලා ලංකෝනිස් කියනවා ලංකා මාතාවට කරන්න දෙයක් නෑ. අවුරුදු පහක් යනකම් හොල්ලන්න බෑලු. ඒ නිසා හොම්ම තියාගෙන ඉන්න වෙනවා කියලායි කියන්නේ. එතකොට තැටිය රත් වෙලාද? කෝරොටිය. මෙන්න කැමිලස්ගේ සතියේ ටොක්ක. මේ බලන්න හාමුදුරු නමක් වැඩම කළා කියනවා අහනවා සිරිබිරිස්ගෙන් තැටිය රත් වෙලා නේද සිරිබිරිස් කියලා. සිරිබිරිස් ඇමති මණ්ඩලයේ කියන රොටිය අතට අරන් කියනවා අප්පට සිරි රොටිය කර වෙලා කියලා. තැටිය රත් වෙලා රොටිය කර වෙලා කියලායි කියන්නේ. ඊළඟට අසංගි ඉඳුනිල්ගේ කාටුනේ රිවිරෙන්. රංජන් රාමනායක නියෝජ්‍ය අමති නේද ඉන්නේ. අන්න මැර දූෂිත දේශපාලකයන්ව පෙන්නනවා අත ඔසවලා චාරු පොලින්. අම්මට සිරි බොල. අර බලන්නකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ දේශපාලකයාම නේද අර ඒ පෙනුමයි නේ තියෙන්නේ ඇමති මණ්ඩලයට ගිහිල්ලා මේ ඇමති මණ්ඩලයේ තමන්ගේ දිවුරුම් දීම සනිටුහන් කරන්නේ. අර පෙන්නපු කෙනාම නේද. ඒ අතරේ අර බලන්න රංජන් රාමනායක නියෝජ්‍ය අමතුමාගේ කලිසම එක පැත්තකින් ඉරීගෙන ඉස්සරහට යනවා. ඒ නූල තමයි ඇදලා තියෙන්නේ. කියපු අයම ඇමති මණ්ඩලයේද. ඊළඟට මෞබි මේ ජනක රත්නායකගේ කාටුනේ. හොඳට බලන්න තුන් දෙනෙක් ඉන්නවා. නිශාන්ත මුතුහෙට්ටිගම ලන්සා සහ ලක්ෂ්මන් වසන්ත. ඉස්සෙල්ලම් බලන්න ඈත වැලේ වනලා තියෙන රෙදි. තුන් දෙනාගේ පරණ රෙදි වනලා මහින්ද සමග නැගිටෙමු. ඒ තුනේම තියෙන මහින්ද සමග නැගිටෙමු. දැන් තුන් දෙනා මොනවද ඇඳගෙන ඉන්නේ? මෛත්‍රී සමග හිටගමු. මෛත්‍රී සමග හිටගමු කියලා දැන් අත් උස්සගෙන හිටගෙන ඉන්නවා. මම බැලුවේ පහල කොටස මොනවා හරි ඇඳගෙන ඉන්නවද කියලා. ඊළඟට සුභතිපාල ජෝතිපාලගේ කාටුනේ දිවයින පත්තරෙන්. එහෙම ඇමතිකම් ගත්ත අර බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂය අය එකට එකතු වෙලා ජනතාව දැන් නරපැත්තේ බලාගෙන ඉඳද්දි කාගෙත් පින්පල දීලා කාටත් දෙයියෝ දීලා පුංචි පහේ ඉල්ලමුකුත් පෑදිලා පිපි පිපි කට්ටිය පිපි පිපි කියලා නටන ආකාරයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටි ඇමති මණ්ඩලය කාටුන් එක්ක ඒ ඡායාරූපය ඇඳලා තියෙනවා. සමහරුන් ඇඳලා තියෙනවා ඒ විදිහටම. සමහරුන් වෙනස්. ඒ වෙනස් ස්වරූපය මට කියන්න බෑ. ඒ නිසා මේ කාටුන්ය බලනකොට ටීවී එකට එබිලා ඒ චාරූපය බලන්න ඕනේ. ඒ කාටුන්ය බලන්න ඕනේ හසන්ත විජේනායකගෙන්.
මෙන්න බලන්න සමූහ ඡායාරූපය ජනාධිපතිතුමාවයි අගමැතිතුමාවයි අඳුර ගන්න පුළුවන් විදිහට ඇඳලා තියෙනවා. තව කීප දෙනෙක්ව සාමාන්‍ය ස්වරූපයෙන් ඇඳලා වැඩිපුර දෙනෙක් ඇඳලා තියෙන්නේ කාගේ මූණුවර දීලාද? අපි ටිකක් කළ පෙන්වන්නම්. හොඳට බලන්න ඔබේ බිලා කාගේ මූණුවරද ඇමති මණ්ඩලයේ ගොඩ දෙනෙක්ට හසන්ත විජේනායක කාට උනේන් දීලා තියෙන්නේ? නම කියන්න ඕනේ නැණි මං නේද? ඊළඟට තවත් කාටුණියක් මේ හසන්ත විජේනායකගේ කාටුණේ දේශේ පත්තරෙන්. මේ කවුද? එජාපේ മന്ത്രി කෙනෙක් නේද? ඕ බුද්ධික පතිරණ മന്ത്രിවරයා නේද මේ ඉන්නේ? අප්පා මොකද වෙලා තියෙන්නේ? අතුගාලා කුණුත් එක්ක අයිනකට කරලා තියලා. ඊළඟට අවසන් කාටුණේට අප සූදානම් වෙන්නේ. එයත් දේශේ හසන්ත විජේනායකගෙන්. බලන්න උදේ ගම්මන් පිළයි විමල් වීරවංශයි කතානායක කරු ජයසූරිය මහත්තගේ පස්සෙන් යනවා. ඇයි ඒ? දායාදිල්ල ගන්නද? නෑ. දෙන්නගෙම රෙදි ගලවන් ගිහිල්ලා කතානායකවරයා අර පාර්ලිමේන්තුවේදී රෙද්ද ඉල්ල ගන්නයි පස්සෙන් යන්නේ. හැමෝම ඉඳා මේක පුදුම ලෝකයක් සමගින්.